රටකට ට්‍රැවල් කරන්නද බලන්නේ. කරුසාන් හොලිඩේස් අපිට කතා කරන්න. Travel with Chatura. දේශාටකයෙක්ගේ පාරේ යන්න කියලා හදන්නේ. අපේ ගමන අද මෙතන ඉඳලා දේශ ගවේෂණය කරගෙන යන්න. ලංකාවට මොනහරි දෙයක් අලුතෙන් දෙයක් කරන්න තියෙනවා නම් හඳුන්වලා දෙන්න තියෙනවා. ඒක වටිනවනේ. ඉතින් විශේෂයෙන්ම ලෝකයේ තියෙන විශාලතම තේමාවක් ඔස්සේ සැකසිච්ච shopping mall එකකට තමයි එක්කගෙන යන්නේ ඔබලංගු. හේතුව කියන්නම් ඉස්සරහට ගිහිල්ලා. මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අපි කරලා නැහැ. අදහසක් ගන්නත් එකයි මේ ගමන. බතුතා මෝල් මේක තමයි ලෝකේ තියෙන තීම් ලොකුම තීම් මෝල් එක. ඒ කියන්නේ තේමාවකට හැදිච්ච මෝල් එක. දැන් මේ ඩුබායි වලට ආවම මේ සංචාරකයෝ වෙන පිටිසත් එක ගත්තම හිතාගන්න බැරි තරම් මෝල් තියෙනවා. අපි මෝල් වෙන තරමට මෝල්ස් තියෙනවා. ඒ ඩුබායි මෝල් එක තියෙනවා, මෝල් ඔෆ් ද හිල්ස් තියෙනවා, එතකොට ඩ්‍රැගන් මෝල් එක තියෙනවා, එතනින් ගියාම එමිරේට්ස් මෝල් එක තියෙනවා. ඉතින් අපි ආයේ මේ ඉබන් බතුතේ ටිකක් වෙනස් මේක කන්සෙප්ට් එකක් කොහොමද අරගෙන බිල්ඩ් අප් කරලා තියෙන තේමාවල. දැන් මේක ටිකක් වෙනස්. අපිට උනවා බලන්න හොඳ අපි දැන් ගොඩක් වෙලාට අර මේක විදියට මේ මෝල් ගැදුවට අපි තීම් මේකට යන්නේ නැහැ. රජ කාලේ වුණත් අර්ථ දක්වන විදියට මෝල්යක් හදන්න පුළුවන්. ඉබම් මතුදාගේ ගමන් මාර්ගයත් එක්ක පැඳෙන මෝල් එක තමයි මේක. යන ගමන් කතා කරමුද ගොඩක් දේවල් තියෙනවා. ඉවන් මතුදාගේ ලෝවට සංචාරය කිය නැව. එහෙම ආවේ නැත්තම් හිතෙන්නේ නැහැ නේ එහෙම කාලයක් තියෙන්නේ නැති කියලා නේ. ක්‍රිස්තු වර්ෂ 1304 දී අප්‍රිකාවේ මොරොක්කෝවේ ටැන්ජියස් වල ඉපදිලා අවුරුදු 21 දී තමන්ගේ දේශාටන ජීවිතය ආරම්භ කරපු අපි කතා කරන ඉබම් බතුතා. එහෙමත් නැත්නම් මේ මහා මුස්ලිම් ප්‍රඥා ලෝකයේ පුරාවටම අරාබි ලෝකයේ අරගෙන ගිය ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. එදා එහෙම නොවුනනම් අපි ඉතිහාසය කතාවේ කියනවනේ ලංකාවේ සිරිපා කරුණා කරන්නට ඉබම් බතුතා ගමන්ගත් මාර්ගය, එහිදී ලැබපු දේවල්.
ඉතින් මේ හැම දෙයක් පිළිබඳව ඉතිහාසයේ ඔහුගේ කතා පොතේ කියවලා බැලුවම මම ඔබ කියවලා ඇති බොහෝ දේවල් තියෙනවා ලෝකයේ පිළිබඳව හිතන්න මධ්‍යතන යුගයේ ලෝකය ගැන තීන්දුව తీරන ගන්න හිතන්න කොහොම තියෙන්නේ නැද්ද කියලා තේරුම් ගන්න මේ නැව දකින්නකොට ඒ කාලේ ආපහු බාරක් සිහිපත් කරනවා ඉන්දියා අර්ධද්වීපය එතකොට මධ්‍යම ආසියාව දකුණු ආසියාව මේ ඔක්කොගෙන් එහාට චීනේ ඉබන් බතුතාගේ සංචාරයේ විශේෂ තැන. ඉතින් අපි ඉන්නේ චීන තේමාවට වෙන්වෙච්ච ප්‍රදේශයේ. යුරීසියානු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ බලාගෙන උඩට යන්න. අරාබිය මූලික කරගත්ත දේශ ගවේෂකයෝ විතරක් නෙවෙයි ගණිතඥයෝ ඒ වගේම තමයි ලෝකයේ දිහා බලාවට බලපු විද්‍යාඥයෝ මේ හැම දිනෙකම හොයාගත්තු බොහෝ දේවල් තියෙනවා විශේෂයෙන් ගත්තම විශ්වයේ හැඩය ලෝකයේ හැඩය පෘථිවියේ හැඩය සූර්යයා නැගී සිටීම හඳතරු ග්‍රහ ලෝක මේ හැම එකක් ගැනම ඔවුන්ගේ මැදිහත්වීමක් තියෙනවා ගණිතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉතින් මේ හැම එකක්ම මේ සංස්කෘතිය මේ අරාබි සංස්කෘතිය ඒක ඉතින් විශේෂත්වයේ විඳ ගන්න පුළුවන් විදිහට තමයි මේ ස්ථාන නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් ඉබන් බතුතා මෝල් එකේ දකින්න තියෙන මේ සංස්කෘතිය තියෙන විශේෂත්වය. ඇලෙක්සැන්ඩ්‍රියාව කයිරෝව දමස්කස් ජෙරුසලමට ඇවිල්ලා ඉන් පස්සේ මදීනාවට ආපු ඉබන් බතුතා අවසානයේ ඉරාකය ඉරානය මේ පර්සියාව පුරා ඇවිද ගියා මෙහෙට එනකොට පර්සියානු සංස්කෘතිය විදහා දැක්වෙන්නේ ඔන්න ඔහොම කට්ටියක් ඉතින් හම්බුණාම ඉතින් කතා නොකර බෑනේ නේද? ඇත්තටම මේ ටියුනීසියාවට ආවා වගේ කියලා හිතෙනවනේ. බලන්නකෝ අහසේ ලස්සන. තරු පායලා තියෙනව නේද? බොහොම පැහැදිලි අහසක් නේද? මේ අහස ඇඳලා තියෙන්නේ. ඒ වුණාට බොහොම විචිත්‍රවත් සෙට් එකක් ෆිල්ම් එකක් කරනවා නම් එම් කියලා පොඩ හිතේ.
කොමරිතින් මේ ඉබම් බතුතගේ කතාව කියනකොට ඉතින් ඉබම් බතුත බුණේක බාහුරජුරුවන්ගේ කාල ලංකාවටත් ආවා සිරිපා වන්දනාමාන කරා සිරිපා වන්දනාමාන කරා විතරක් නෙවෙයි ඒ ගැන පැහැදුච්ච රජතුමා බුණේක බාහු රජතුමා දැන් අලියට මන්ත්‍රයක් ජප කරා කියලා කියන්නේ ඉතිහාස කතාවේ ඒ ගැන පැහැදිලා කොහොම හරි දැන් ওই කාඩපිටිය පල්ලිය තියෙන තැන ඉබම් බතුතට දීපු ගම්බරයක් කියලා තමයි කියන්නේ ඒ ඉතිහාසෙ ඉබම් බතුතගේ සංචාරයේ තවත් පැත්තක් රටවල් ඔක්කොටම ඇවිදගෙන ගිය ඉබන් බතුතා මක්කමට යන්නේ තේරුම් අරගෙන දිනව ජීවිතේ තේරුමක් නෑ වැඩක් නෑ කියන එක. හැබැයි එහෙම කියලා ඔහු ආපහු පාරක් සංචාරකයෙක් විදිහට ඇවිද යන එක තරම් රටින් රට ලෝකයේ දකින්න එක තරම් වෙන දෙයක් නෑ කියන එක දේශ ගවේෂකයෙක් තරම් කියනවා. ඉතින් මං වගේ මිනිස්සුෙකුටත් ඒක බොහොම දැනෙන දෙයක් මෙහෙටාම. මොකද අපි ලුක්සෝර් වලින් පටන් අරගෙන ඊජිප්තුවේ ඊපස්සේ ඇලෙක්සැන්ඩ්‍රියාවට කයිරෝවට ඉන් පස්සේ අපි ආවනේ ඔය හතර වටේම ඇවිදලා බැලුවනේ මේ මං ගිය තැන් ටික මොනවද ඉබම් බතුත ගිය තැන් එක්ක බලනකොට හැබැයි උනට මට මේ හැම දෙයක්ම මතක් වෙනවා මේ ටීම් එකත් එක්ක දාහතර තමයි මලබාරයට යන්න ඉන්දියාවට යන්නේ මාලදිවයින්ට යන්න. ඉතිං ඒ කාලේ යාපනයට ඉහලින් නම් පාලනය අරගෙන ගිය ආර්ය චක්‍රවර්ති. කොහමරි ඉතින් ඉන්දියානු කොටසට ආවයන් පස්සේ ඔය ඉතිහාසෙත් එක ගොඩක් දේවල් තියෙනවා මතක් කරන්න. හැබැයි මේ කතාව ඊට වඩා වෙනස්. ඉතිං අරාබි තාක්ෂණය ඔවුන් හොයාගත්ත දේවල් කොච්චර ඈතකට විහිදී ගියාද කියලා මේ නිර්මාණයෙන් බලන්න පුළුවන්. ඉතින් මේ අල් ජස්රිස් එලිෆන්ට් ක්ලොක් එක කියලා තමයි මේක හඳුන්වන්නේ. චීන මකර ඒවගේම තමයි ඉන්දියානු තාක්ෂණය ඉන්දියාවේ අලියා එතකොට අරාබියේ ඇඳුම් පැළඳුම් ආයිතම් මේ ඔක්කොගෙම සමන්විත වෙලා හැම පැය භාගයකටම පාරක් අපිට බාන්න පුළුවන් තාංගල වදිනවා වීල්ස් එක කරන දක්ෂකමක් තමයි ඒ කාලේ ඉතින් ඒ කාලේ හැටියෙන් මේක ලොකු දෙයක් ඉබම් බතුත මෝල් එකෙන් එළියට ඇවිල්ලා මට මේ කල්පනා වුණේ ටික දවසකට ඉස්සෙල්ලා කියපු කතාවක්. මෝගම්බර බන්දනාගාරේ කියලා තිබුණා මේ අපි තමයි හදන්න ගියේ නාගරික සංවාද අධිකාරියේ මේ කැමති නම් දල්දා මාලිගාවට ගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක ගැන කාලේ මොන වෙලාවද කියලා දන්නේ නැහැ බෑ. බෑ නැත්තම් දල්දා මාලිගාව ගන්න නැත්තම් අපිට කියන්න මේක ගන්නවා කියලා. දැන් කොහොමාරි මම මේ කල්පනා කරේ රජ කතාවක් එක්ක හරි දේශාටකයෙක් එක්ක හරි මොකක් හරි ගලපලා මේ තීම් එකක් එක්ක ෂොපින් මෝල් එකක් කරනවා නම් තාම ලංකාවේ ඉඩක් තියෙනවා. මේ හරහා බිස්නස් එකක් විතරක්ම නෙමෙයි අපේ සංස්කෘතියත් නොදැනීම ඒ අයගේ ජීවිතවලට
එන සංචාරකයන්ටත් ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න ඕක කියන්න තමයි මේකට ආවේ. නැතුව මම මේ ෂොපින් මෝල් එක බලන්න උමනාවක් තිබ්බේ නෑ මට. කොහමරි ඉතින් අපි හිතනවා ගොඩක් දේවල් හැමතැනකින්ම ගන්න තියෙනවා කියලා. ඔන්න ඩුබායි මෝල් එකෙන් අපි ගත්ත දේ, අද නැත්නම් ඩුබායි මෝල් එක නෙමෙයි, ඉබම් බතුත මෝල් එකෙන් ගත්ත දේ. අද අල් කුද්‍රවල අල් කුද්‍ර ඇත්තනම තියෙන්නේ ඩුබයි වල ඉඳලා පැය භාගයක විතර දුරකින්. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කෙලින්ම කාන්තාර තියෙන ප්‍රදේශයට. කාන්තාරේ වුණාට බලන්නකෝ දෙපැත්තේ ගස්සවල තියෙන අපූර්ව. ඉතින් හැමෝම අද ඉරිද දවස හැමෝම පොඩ්ඩක් විනෝදවන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා බඩු පැක් කරගෙන ඔක්කොම කාන්තාරේ ඩෙසර්ට් එකේ ඉන්න කට්ටියට ඩෙසර්ට් සපාරි යන වාහන, එතනින් යාම ඇඳුම් පැළඳුම් ඔක්කොම පුටු කැම්පින් නයිට් එකක් තමයි ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා. අපි දැන් වැඩේ පටන් ගමුද? අපි එන්න කිව්වා අපේ වාහනේ අද අපිත් එක්ක ගමන යන කට්ටියට. මෙන්න අපේ කට්ටිය බහිනවා සිටි සිටි ගාලා. අද මේගොල්ලොත් එක තමයි අපි අපේ ගමන යන්න හදන්නේ. ඉතින් මේ සහන් ටීම් එක යාගේ හර්ෂය ඇතුළු කණ්ඩායම ඉන්න අපිත් එක්ක අද මේ රාත්‍රිය අපි මෙහි ගත කරන්න කියලා ඉන්නේ. අපි මෙතනේ බලනවා ගිනිමැලයකුත් ගන්නවද? අනිවාර්යෙන් ගන්නවනේ ඔක්කොම. පොඩි පහේ කට්ටියක් නෙවෙයි ඉස්සෙල්ලම මේ පටන් ගන්නේ කොහෙන්ද? එතකොට මේකේ ඩෙසර්ට් එක්ස්පීරියන්ස් එක කොහෙන්ද දෙන්නේ අපි පටන් ගන්න? ඉස්සෙල්ලම අපි මෙතනින් වාහන ටික සෙට් කරගන්න ඕන, හුලන් ටික අඩු කරලා. ඇයි හුලන් අඩු කරන්නේ? PSI 15ට හුලන් අරින්න ඕන මේ ඩෙසර්ට් එකේ යන නැත්නම් එරෙනවා වාහනේ. කියන්නේ හුලන් ගොඩක් අඩු කරනවනේ. 15ට වගේ අඩු කරාම ගාන්ට යනව එරෙන්නේ නැතුව. කාන්තාරේ යනවා කියන එක අනික් පාරේ යනවා වගේ කියන එකක් නෙමෙයි. වැඩ දිනන ගොඩක් දැනගන්න, සමහරලාට දැකලා නැතුව ඇති, දැනගෙන නැතුව ඇති. ඒ ටිකත් එක්ක එනම් වැඩේට සූදානම් වෙමු. ඉස්සෙල්ලා එනම් හුලන් අරිමු නේ. දැන් PSI එක චෙක් කරලා තියෙන්නේ 15යිද? රෝධ හතරම 15ට බැලන්ස් කරලා තියෙනවා. රයිට්. එහෙනම් යන්න පුළුවන්නේ නේ? දැන් මන්නේ මේ ඩ්‍රයිව් කරන්නේ. ඔයා තමයි ඩ්‍රයිව් කරන්නේ. පස්සේ තාම මට මේ ඩෙසර්ට් එක්ස්පීරියන්ස් එක නැහැ. Cadillac, high heel boots and a sexy body full of tats. Baby's bad, oh baby's hella bad. After her there ain't no coming back. Wanna take a run at that. I think she's feeling me. Turn it up a few degrees. My imagination of her. Sorry, I'm going to be a Kantare Kantare Vahana Pedip. Abhi onna aram mo karai. This place off the liquor that we chase. Got some egos to the face. Baby, I don't need no space. Coming closer for a taste. And I'll show you how I make everything just fade away. Cause she's like sex, drugs, cocaine. Body so insane. Jealous of the clothing that she wears up on a tight frame. All game, no shame. Baby, came here to play. I feel like an addict cause she's sex, drugs, cocaine. මම
ඉඩිස්සල පාරක් ඇවිල්ලි වෙල්ල ඩෙසට් සෆාරික ගිහිල තියෙනවා. මේ ඇවිල ඩෙසට් සෆාරික නෙමෙයි ඒටඩා වෙනස් අත්දැකීම. මොකද මෙතන් දෙන්නේ ගොඩම සොදේශිකයෝ එහමනත්තම් මෙහෙ ඉන්න සංක්‍රමණික පිරිස පදිංචවෙලා ඉන්න. ඒගොල්ල ඇවිල් ඉතින් හැම වැලි කන්දක් මුදුනකම එක්ක ලස්සන ෆොටෝෂූට් එකක් එක්ක බාබෙකි උඩින එකක් දානවා. එමනත්තං කූඩාරමක් හටවල අද රාත්‍රිය මෙහෙම ගත කරන්න බලනවා. ඉතින් මේක ඒගොල්ලන්ගේ සති අන්තේ නිවාඩුව. ඉතින් එවගේම ලංකාවිද අපිට සාමාන්‍යයෙන් ඔය එසට් එකට දාන වාහනයක් එහෙම බලන්න වෙනවා කියන එක අමාරු. දැන් දැන් මේ වගේ FJ cruise එකක් වගේ වුණත් ඉස්සර නම් ඉතින් අපේ ට්‍රැවල් විච් චතුරකේ තියෙන වාහන. ඉතින් මේගොල්ලෝ හදාගෙන ඉන්නේ සති අන්තේ මේවට දාන්න වාහනේ වෙනම. ඒ වගේම ඉතින් මෙහි වාහනේ හැමතිස්සෙම ක්ලීන් එකට තියෙනවනේ, පිරිසිදු කරලා තියෙනවනේ, නැත්තම් ෆයින් එකක් තියෙනවා. දඩයක් ගහනවා. ඉතින් ඒ හින්දා අද දැම්ම වැල්ලට හෙට හේතුව. ඉතින් රෑට සීතයි දන්නෙම නැතුව ඉතින් ඉර බැහැලා ගියා. සීත වුණා, අපේ කට්ටිය බැහැලා වැඩ කරා, ටෙන්ට් එක ගැහුවා. රෑට ඉතින් බය නැතුව නිදා ගන්න පුළුවන් මෙතන. ඉතින් මේක තමයි ඉතින් රාත්‍රිය. මේගොල්ලන්ට ඉතින් වින්දනය සපයන්නේ මෙහෙම. අපේ කට්ටියත් ඉතින් රෑ කොහේ හරි අස්සක මුල්ලක යන්න බලාගෙන ඉන්නේ. වීකෙන්ඩ් එකක් අහුණාමනේ හැමෝටම බැරි වුණත් බොහෝ දෙනෙක්. ඉතින් කට්ටියට මෙහෙම තමයි කාලය ගත වෙන්නේ. අපි බලාපොරොත්තුවත් ඉතින් රැට පොඩ්ඩක් මොනවහරි බබෙකේ උදාගෙන කාලා මෙහි ඉන්න තමයි. අපි අද කැම්පින් නයිට් එකේ ඉන්න පොඩිම සාමාජිකයා. What's your name? Chevon. Chevon.